සුබ දවසක් යාළුවනි, මගේ channel එකට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද video එකකින් මම තව software කීපයක් install කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මම software mainly ගොඩක් පරිස්සමින් install කරන්න ඕන කියලා කිව්වේ. මොකද සමහර software අපි install කරද්දී මැදින් connection එක down වුණත් හරි, එහෙම නැත්නම් වෙන මොනවා හරි problem හේතුවක් නිසා ඒ කරන ප්‍රොසෙස් එකට බාධා වුණොත් සමහර වෙලාවට අපි ඒ සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න යද්දී අපිට ඕන විදියට ඒක වැඩ කරන්න නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් කම්ප්ලීට්ලි ඕපන් වෙන්න නැතුව යන්න පුළුවන් නිසා. ඉතින් මුලින්ම අපි බලමු Xampp එක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා. ඉතින් සුපුරුදු පරිදි ඔයගලන්ට Xampp කියලා සර්ච් කරන්න පුළුවන්, නැත්නම් Xampp download කියලා. මේ විදියට ඔයගලන්ට උඩින්ම එනවා සජෙස් කරලා ලින්ක් එකක්. ඉතින් මේ විදියට ඩවුන්ලෝඩ් දුන්නම ඔයාලගේ සුපුරුදු පරිදි Xampp එකේ සජෙෂන්ස් ටික ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් Windows මුලින්ම උඩින් එනවා ඔයාලට මුලින්ම බලාගන්න පුළුවන් page එකේ. ඊට පස්සේ Linux සහ OS Apple computers වලට මේක ඩවුන්ලෝඩ් කරගන්නව නම් අදාළ වෙන link මෙතන පෙන්වුම් කරනවා. ඉතින් අපි Windows වලින් මගේ ගාව තියෙන පරිගණකයේ Windows නිසා යූස් කරන්නේ. මම Windows ඉන්ස්ටෝල් කරගන්න Windows පරිගණක වලට සඳහා ඔවුන් ලබා දීලා තියෙන Xampp එක තමයි දාගන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයගලන් මේ විදියට ඩවුන්ලෝඩ් කියලා දෙන්න. සමහර වෙලාවලට ඩවුන්ලෝඩ් වෙන්නේ නැති වෙයි. එතකොට ඔයගලන් මෙතන පේනවා Your download will start automatically if it doesn't click here කියලා දීලා තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒක ඩවුන්ලෝඩ් වෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති ඉන්ස්ටෝල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේකට මෙතන පෙන්නුම් කරලා තියෙනවා විනාඩි 35ක කාලයක් යනවා කියලා. ඉතින් මේ 143 මෙගාබයිට් 143ක් තියෙන ෆයිල් එකක් තමයි ඒගොල්ලන් අපිට මෙතන පෙන්නන්නේ. ඉතින් ඒක එක එක්කෙනාගේ පරිගණකයේ වේගය සහ අන්තර්ජාල සම්බන්ධතාවය මත ඩවුන්ලෝඩ් වෙන්න යන කාල පරාසය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි බලමු එක කොහොමද එන්නේ කියලා. මම ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මේක මම මෙතන push කරනවා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කුංචි කහ පාටට ඉතනයක් තියෙනවා, පොළ පාටට මේ වගේ icon එකක් එක exam windows 6482 00 VS 16 installer කියලා install එක download වෙලා තියෙනවා. ඉතින් මේකට double click කරලා පස්සේ ඔයාලට ඊගාව processing වලට යන්න පුළුවන්. ඉතින් මේ විදියට install වෙනවා කියනවා. ඊගාවට මේ විදියට අපිට එනවා warning එකක්. ඉතින්ද okay කියලා දෙන්න. ඊට පස්සේ next බලන්න අපිට ඕන කරන servers add වෙලා තියෙන MySQL, ඊට පස්සේ මේ ftp server tomcat මේ දේවල් තියෙනවද කියලා php my admin මේ ටික තියෙනවනම් next දෙන්න. ඊට පස්සේ ඔයගලගේ folder එක create වෙන්නේ c කියන folder එකේ exam කියලා. ඉතින් මේක කලින් භාගෙට install කරලා හරි තියෙනවනම් අනිවාර්යයෙන්ම මෙතන message එකක් එන්නේ මේ folder එකේ empty නැහැ. already file එකක් තියෙනවා. ඔයාලට මේ process එක මෙතන ඉහට continue කරන්න බෑ කියලා. හැබැයි install කරන්න යන්නේ අලුතෙන්ම නම් ඔගලං يعني කලින් හරියටම ෂුවර් නැත්තම් හරියට ඉන්ස්ටෝල් කරාද කියලා හොඳම දේ තමයි ඔගලං අන්ස්ටෝල් කළා කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා ඉවර වෙලා මේක ඉන්ස්ටෝල් කරන්න යන එක. ඉතින් ආපහු ඉන්ස්ටෝල් කරද්දී මුකුත් ෆයිල් එකක් නැත්තම් next දුන්නහම මෙන්න මේ විදියට මැසේජ් එකක් එන්න බෑ. يعني මේකේ අනිවාර්යයෙන්ම ඔල්රෙඩි තාමත් කැෂ් ෆයිල් එකක් තියෙන නිසා තමයි ඒගොල්ලන් කියන්නේ මගේ folder එක empty නැහැ, ඒ නිසා select කරන්න different folder එකක් කියලා. ඉතින් මේක අලුතෙන්ම install කරන්න කෙනෙක්ට එන්නේ නැහැ. ඉතින් මම කලින් install කරලා තිබුණු නිසා uninstall කරත් මේකේ file එකක් තවම තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එතකොට මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ exam file එක මට අයින් කරන්න වෙනවා. ඊට පස්සේ මම next දුන්නම ඔයගලන්ට පේනවා ඇති මගෙන් language එක අහලා තිනවා. ඒ කියන්නේ මම successfully මම කලින් install කරලා තිබුණු folder එක ඉතුරු වෙලා තිබුණු folder එක මම delete කරා, අයින් කරා. දැන් මගේ folder එක ඉඳ තියෙනවා මේ exam අලුතෙන් folder එක හැදෙන්න කියලා.
ඊට පස්සේ ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් කියලා next දෙන්න. Setup is now ready to begin installing Xampp on your computer කියලා message එකක් ඕගලන්ට පෙන්නේ. ඒ කියන්නේ install එක දැන් install වෙන්න සූදානම් කියන එක. ඉතින් මේ එකදී next දුන්නහම ඔයාලට මේ පේන විදියට installing package එක මේක zip වෙලා තියෙන්නේ zip file එකක් වගේ. ඉතින් ඒක unpack වෙලා ඒ අදාළ process එක සිදු වෙනවා. ඉතින් මේ process එක වෙන වෙලාවෙදී ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම වෙන මොනවත් කම්පියුටර් එකේ කරන්න යන්න එපා. මොකද ඒ කාලය ඇතුළතදී ඒ වැඩේට විතරක් මූලිකත්වය දීලා එක කරගන්න. මොකද exam එක install කරන වෙලාවකදී මම කිව්වා වගේම මොනවා හරි වෙනසක් වුණොත් සමහර වෙලාවට අපිට උන දේ හොයාගන්න බැරි නම් අපිට ආපහු මුල ඉඳලාම install කරලා මේ exam එක දාගන්න වෙනවා. මොකද කම්පියුටර් එකේ වැඩ කරන්නේ නැතුව යන නිසා. ඉතින් තවත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මම ඔයාලට කලින් වීඩියෝ එක කියලා ඇති MySQL server එක ගැන. මේ MySQL server එක සහ Xampp එක සමහර වෙලාවට clash වෙනවා. ඉතින් ඔයගොල්ලන් වැඩ කරද්දී එකම දවසේ දෙකම use කරන්න වුණොත් එකක් use කරලා ඔක්කොම close කරලා පුළුවන් නම් computer එක restart කරලා ආපහු Xampp එකේ වැඩ කරන්න. සමහර වෙලාවට ඒ error එකක් આવොත් ආපහු install කරලා තමයි ඔයගලන්ට Xampp එක use කරන්න වෙන්නේ. installing process එක අවසන් වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ message එක complete exam setups is up. ඒ කියන්නේ process එක වෙලා අවසන්යි ඔයගලන්ගේ install වෙලා තියෙන්නේ කියන එක. finish. මේක finish දුන්නාට පස්සේ මේ විදියට exam එකේ control panel එක ඔයගලන්ට ඔයාලගේ පරිගණක තිරේදී මේ විදියට display වෙනවා. ඉතින් මෙතනින් එහාට මම control panel එක ගැන තවත් video එකකින් කියන්නම්. ඉතින් මේ තමයි Xampp එක කොහොමද ඔයගලගේ පරිගණකයට install කරගන්නේ කියන instructions ටික. ඉතින් අපි ඊළඟට බලමු ඒ වගේම වැදගත් වෙන Notepad principles. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ software එක install කරන එක ගැන විතරයි. ඒවයි භාවිතයන් සහ අවශ්‍ය දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකේ comment කරන්න. මම Xampp එකේ ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. අනිත් ඒවා ගැන මොනවා හරි විශේෂිතයක් දැනගන්න තියෙනවා නම් ඔයගලන්ට මේ වීඩියෝ එක ඇඩිට් කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් Notepad++ කියලා කියන්නේ අපි web developing වලට එහෙම නැත්නම් text editor එකක් තමයි මේ Notepad++ කියන්නේ. ඉතින් Notepad කියන එකේම ඊළඟට version එකක් කියන්නේ හොඳට අපේ color coding එක තියෙන Notepad එකට වඩා ඊට එහා අපිට user friendly software එකක් තමයි මේ Notepad++ කියලා කියන්නේ. ඉතින් මේ විදිහට සුපුරුදු පරිදි Notepad++ කියලා ඔයාලා search කරාම download Notepad++ කියලා එනවා. ඉතින් ඊගාවට ඔයගලන්න මේ interface එකට යයි. මෙතනින් ඔයාලට බලා ගන්න තියෙන්නේ ඔයාලා download කරන්න ඕන මොකද්ද කියලා. ඉතින් මේකේ විශේෂත්වයක් නැහැ. ඉතින් මේකේ උඩින්ම තියෙන්නේ Notepad++ V8.5. ඔයගලන්ට මොනවා හරි suggest කරලා තියෙනවා නම් version එකක් download කරන්න. ඒක select කරන්න. ඉතින් මම download කරන්න යන්නේ මෙන්න මේක Notepad++ V8.5. ඉතින් මේ link එක click කරාම ඔබලන්ට පේනවා download කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙලින්ම download කියන එක click කරන්න. එතකොට ඔබලන්ගේ setup file එක ඔයාලගේ computer එකට download වෙයි. මේ වලට පේනවා ඇති ඒක නම් ටග් ගාලා ඩවුන්ලෝඩ් වෙනවා මොකද පොඩි ෆයිල් එකක් මෙගාබයිට් 4.4ක් තමයි තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් වුණු ෆයිල් එක ඔයගලන්ට මේ විදියට ඔයාලගේ ඩවුන්ලෝඩ්ස් වල මෙන්න මේ වගේ සතෙකි රූපයක් එක්ක Notepad++ කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩ ඩබල් ක්ලික් කරාම සුපුරුදු පරිදි අහනවා select කරන්න කියලා ඔබලාගේ language එක. ඊට පස්සේ ඒක ඉංග්‍රීසි දීලා setup file එකේ conditions වලට agree වෙලා next 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 දීලා මේ තියෙන දේවල් හරියටම stick වෙලාද කියලා බලලා next කියලා දීලා ඔගලන්ට shortcut එකක් create කරගන්න ඕන නම් මේ විදියට desktop එකේ create a shortcut on desktop කියලා click කරලා install කියලා දෙන්න තියෙනවා. ඉතින් install කියලා දුන්නට පස්සේ
මේක ඉන්ස්ටෝල් වෙනවා. එතනින් අහාර දෙයක් නැහැ. මේ විදියට ෆිනිෂ් කියලා වැටෙනවා ඔබලංගේ හරියටම ඒක සක්සස්ෆුලි ඉන්ස්ටෝල් වුණාට පස්සේ. ඉතින් පළවෙනි පාර ඉන්ස්ටෝල් කරලා ෆිනිෂ් දුන්නම ඔයගලන්ට මේ විදියට බලා ගන්න පුළුවන්. කලින් ඩවුන්ලෝඩ් කරලා තිබිලා ඉන්ස්ටෝල් කරලා තිබ්බති මෙන්න මේ විදියට අප්ඩේට් කරන්න කියලා එනවා. මොකද මම දැන් දෙවෙනි පාර නිසා මේ ඉන්ස්ටෝල් කරන්නේ මට එක අප්ඩේට් එකක් විදියට ආවේ. එහෙම නැත්නම් අලුතෙන්ම වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරද්දි මේ විදියට අප්ඩේට් කරන්න කියලා ඉන්නේ නැහැ. මේ තියෙන ඔයාලට බලාගන්න පුළුවන් ලේටස්ට්ම වර්ෂන් එක. මේකේ කළු පාටට තියෙන්නේ මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් තීම් එක බ්ලැක් නිසා. ඔගලන්ට බෑග්ග්‍රවුන්ඩ් තීම් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි කෝඩින්ග්ස් පෙන්වන්නේ මේ Notepad++ එකේ. ඕන කරන මේ සොෆ්ට්වෙයා දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ලැබෙන්නේ නැති කියලා. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබලන් හැමෝටම සුබ දවසක්.